අයිබුවන් ආදරණීය දරුවනි අපි 11 පන්තියේ 4 වෙනි පාඩමට අදාළ වන වීඩියෝ පාඩම් මාලාව මේ විදිහට ඔබ අතරපත් කරගෙන ඉන්න ගමන් අද මේ වීඩියෝ තුළින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විමාන සජීවීකරණය කියන මාතෘකාව ද්විමාන සජීවීකරණය නැත්නම් අපි කියන මේකට 2 dimensional animation කියලා අපි බලමු මොකක්ද මේ 2 dimensional animation කියන්නේ එන්නේවා පාවිච්චි කරන්නේ මොන වගේ දේවල්ද කරගන්න පුළුවන් කියන එක. රයිට් අපි මීට පෙර වීඩියෝ එකේ සාකච්ඡා කරාමත් එක්ක මොනවද ග්‍රාෆිකයක් කියන කැමති නම් පින්තූරයක් හදාගන්න විදිය. එතකොට එතනදී අපි සාකච්ඡාවට ලක් කරා ජිම් පුදුකාංගයේ පුහුණුවට කරන්නේ වර්ණ එතකොට ඒ වගේ විශාල මාතෘකා පිළිබඳව අපි කතා කරලා තියෙනවා. දැන් එතකොට මෙතන මේ ද්විමාන සජීවීකරණ ගත්තාම ද්විමාන සජීවීකරණයක් කියලා කියන්නේ මොකක්ද කියලා බලමු මුලින්ම. ස්ථිතික ග්‍රාෆිකයන්ට සජීවී බව එක් කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තව තවත් පුළුල් කිරීම සජීවීකරණයක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ වේ. දැන් සජීවීකරණයක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ වෙන්නේ ස්ථිතික ග්‍රාෆිකයන්ට. සජීවී බව ස්ථිතික කියන්නේ අර වෙනස් නොවන ග්‍රාෆික පින්තූරවලට සජීවී බවක් යම්කිසි ජීවමාන ගතියක් ඇඩ් කරලා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අදහසක් දෙන්න පුළුවන් මේ හැකියාව තව තවත් පුළුල් කිරීම තමයි මෙන්න මේ සජීවීකරණය වල අර්ථය වෙලා තියෙන්නේ. එතන සජීවීකරණයක් නිර්මාණය කරන්නේ මෙන්න මේ හේතුව නිසා. එතකොට නිර්මාණාත්මක සජීවීකරණ වෙළඳ ප්‍රකාශන මාධ්‍යයක් ලෙසද නිෂ්පාදන ප්‍රවර්ධන මාධ්‍යයක් ලෙසද විනෝදාස්වාද සඳහා යොදාගත හැකි පරිගණක ක්‍රීඩා නිර්මාණය, කාටුන් නිර්මාණය, චිත්‍රපට නිර්මාණය වැනි දේවල් සඳහා භාවිත කරනවා. මෙන්න මේවයි කටයුතු වල තමයි අපි ස්ථිතික ග්‍රාෆිකයන්ට සජීවවක් එක් කරමින් අපි නිර්මාණය කරන්නේ සජීවී කරනවා. එතකොට ඔබ අපි දන්න මේ සටහනක් තමයි මේ පාඩම් කරගෙන යන්නේ. එතකොට මේ මුලින්ම සටහන ලියා ගන්නකොට මාතෘකාවක් දාගන්න පොතේ ද්විමාන සජීවීකරණය කියලා. ද්විමාන සජීවීකරණය. ඊට පස්සේ අපි සටහනක් එකතු කරගමු පොතට. අපිට යම් යම් දේවල් අමතක වෙන්න පුළුවන් යම් යම් කරුණු. ඒක නිසා අපි සටහනක් එකතු කරගෙන ඒ සටහනත් එක්ක ඉදිරියට පාඩම් කරගෙන යන්න පුළුවන්. අපි මෙහෙම සටහන් ලියාගන්නමු. හැමෝම ලියාගන්න. ස්ථිතික ග්‍රාෆිකයන්ට සජීවී බව එක් කරමින් ස්ථිතික ග්‍රාෆිකයන්ට සජීවී බව එක් කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පුළුල් කිරීම සඳහා ද්විමාන සජීවීකරණ නිර්මාණය කරනු ලබයි. අපිට ද්විමාන නොතිබුණත් කමන්නේ සජීවීකරණ නිර්මාණය කරනු ලබයි කියලා. මේවා මගින් වෙළඳ ප්‍රකාශන කටයුතු නිෂ්පාදන ප්‍රවර්ධන කටයුතු, විනෝදාස්වාද කටයුතු, චිත්‍රපට නිර්මාණය, කාටුන් නිර්මාණය වැනි කටයුතු සිදු කළ හැකිය. සජීවීකරණයක් යනු යම්කිසි වස්තුවක් හෝ වස්තු කිහිපයක්. චලනය වන බව පෙන්වීම සඳහා නිර්මාණය කරනු ලබන දෘෂ්ටි මායාවකි. මේක අපිට මේ යොදා ගන්න පුළුවන් දෘෂ්ටි මායාවක්. දෘෂ්ටිය පිළිබඳව කියන්නේ අපිට පේන විදිහ මායාවක් විදිහට පෙනීමට සවස්වන එක තමයි මේ සජීවීකරණයේ සිද්ධ වෙන්නේ. කාලානුක්‍රමික රාමු පෙළක් තුළ වෙන් වෙන් වශයෙන් පෙළගස්වන ලද නිශ්චල ඡායාරූප කිහිපයක් අඛණ්ඩව දර්ශනය කරවීමෙන් සජීවීකරණයක් නිර්මාණය කරනු ලබයි. ඒ කියන්නේ දරුවනේ අපි හිතමු රූප කිහිපයක් එක පෙළට ඉතා වේගයෙන් දර්ශනය කරවන්නට වුණාම
ඔබට සජීවීකරණයක් නිර්මාණය වෙන විදිහ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පරිගණක ඇසුරින් තමයි නිර්මාණය කිරීම තමයි පහසු වෙලා තියෙන්නේ. දැන් මේ සජීවීකරණයක මූලිකාංගයක් කිහිපයක් තියෙනවා. ඔබෙන් විභාගයේදී මේ මූලිකාංගයන් පිළිබඳව අහන්න පුළුවන්. ඒක නිසා අපි සජීවීකරණ මූලිකාංග කියලා මාතෘකාවක් දරමු. ඒ පිළිබඳ කිටි සටහනක් අපි ලියගමු. සජීවීකරණ මූලිකාංග. දැන් මේ සජීවීකරණයක් නිර්මාණය කරනකොට අපිට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ රාමු කියන දේ. රාමු. මේ රාමු වර්ග කිහිපයක් අපිට දකින්න පුළුවන්. මෙහෙම සටහනක් තෝරගන්න පොතට සජීවීකරණයක් නිර්මාණය සඳහා රාමු යොදා ගන්න. රාමු වර්ග කිහිපයකි. පළවෙනි උදාහරණය, ඒ කියන්නේ පළවෙනි රාමු වර්ගය ලියා ගන්න. තරු ලකුණක් දාලා මූලික රාමුව. ඔබට සටහන පෙන්නන්න තියෙනවා මූලික රාමුව. දැන් මේ මූලික රාමුව කියලා කියන්නේ දරුවනේ අපි හිතමු රූපයක් චංචල ස්වරූපයේ තිබිලා ඒක යම්කිසි චලනයක් ලබා දීලා ඒ චලනයන් අතරතුර මූලික වෙන ප්‍රධාන රූප දෙකක් තියෙනවා. මෙන්න මේ රූප දෙකේ ස්ථානගත කරන රාමු තමයි අපි මූලික රාමු කියලා කියන්නේ. මූලික රාමුව කියන්නේ සටහන් ලියා ගන්න. මූලික රාමුව කියනෝ සජීවීකරණය සඳහා යොදා ගන්න ලබන රාමු පෙළක් තුළ විශේෂිත එක් නිශ්චල රූපයකි. එතන එක් නිශ්චල රාමුවකි. මේ තීරණය කරනු ලබන්නේ පරිශීලකයා විසින්. දැන් මේ මූලික රාමුවක් තීරණය කරන දරුවනේ පරිශීලකයා විසින්. සම්පූර්ණ චලනයක් තුළ ඇති විශේෂිත ස්ථාන මූලික රාමු වශයෙන් යොදනු ලබයි. දැන් උදාහරණයක් දීලා තියෙනවා මෙතන. චලනයේ ආරම්භයේදී සහ අවසානයේදී ඇතිවෙනු ලබන රාමු මූලික රාමු ලෙස හඳුන්වනවා. පිටු මෙහෙම. දැන් මම අත මෙහෙම තියන් ඉන්නවා. මේ අත මෙන්න මේ අවස්ථාවේ තියෙන්නේ මූලික රාමුකදී. එතකොට මගේ අත අවශ්‍ය මම හිතනවා මේ අත පහළට දානවා. මෙහෙම පහළට දානවා. මෙහෙම පහළට මම මෙන්න මේ අවස්ථාවේ තියෙන්නේ මූලික රාමුක. එතකොට මේ අවස්ථාව සහ මේ අවස්ථාව රාමු දෙකක් තුලක් කරනවා. ඒවට අපි කියන්නේ මූලික රාමු. දැන් මෙහෙම තිබුණු අත මෙහෙම පහළ කරන්නේ රූප කිහිපයක් පහු කරනවා. මෙන්න මේ වගේ රූප ගණනාවක් පහු කරනවා. මෙතින් මේ එක්තරා රූප. පොඩි රූප කිහිපයක් තියෙන මෙහෙම පහළට එනවා. අන්න එතකොට මේ අතරතුර ඇති වෙන රූප වලට අපි කියනවා ට්වින් රාමු කියලා. ට්වින් රාමු. දෙවි මාතෘකාව ලියාගන්න කියන දෙවි රාමු වර්ගය ලියාගන්න ට්වින් රාමු. දෘෂ්ටි මායාවක සටහනක් ලියගමු. දෘෂ්ටි මායාව නිර්මාණය වන්නේ ට්වින් රාමු මගිනි. එදිරන් ට්වින් රාමුව තුලදීය. මූලික රාමු දෙකක් අතර සුමට චලනයක් නිර්මාණය කිරීමට ට්වින් රාමු යොදා ගන්න. මේවා පරිගණක ක්‍රමලයකින් මගින් නිර්මාණය වේ. කියන්නේ අපි සජීවීකරණයක් නිර්මාණය කරනු ලබන මෘදුකාංගය හරහා තමයි මේ ට්වින් රාමු ටික නිර්මාණය වෙන්නේ. එතකොට මෙහෙම තියෙන මූලික රාමුවත් දුන්නම මේ අතරතුර නිර්මාණය වෙන මෙහෙම මෙහෙම චූටි චූටි අපි අර එකිනෙකට වෙනස් වූ රූප පෙළ නිර්මාණය කරනු ලබන්නේ ට්වින් රාමු වලින්. ඒවා ඇතුළත් වෙන ට්වින් රාමුවට නිර්මාණය කරන කවුද? පරිගණක ක්‍රමලිය කියලා අපි වැඩ කරන සොෆ්ට්වෙයාර් කරා තමයි මේවා නිර්මාණය වෙන්නේ. රයිට්. අපිට තවත් රාමු වර්ගයක් තියෙනවා. මේ රාමු වලට කියන්නේ රාමු. විශේෂිත නමක් නැහැ රාමු ෆ්‍රේම් කියලා කියනවා. ෆ්‍රේම් කියලා පොඩි මාතෘකාවක් දරන තුන්වෙනි රාමු වර්ගය. රාමු. ෆ්‍රේම්ස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අන්තර්ගතයක් සහිත රාමුවකට යාබදව තවත් රාමුවක් එක්කල විට සජීවීකරණය තුළ අන්තර්ගතයේ පෙන්වන කාල සීමාව වැඩි කරගත හැකියි. ඔබට මේව සටහන මේ සටහන පොතට ඇතුළත් කරගන්න. දැන් මේ රාමුවක කාර්යය තමයි
අන්තර්ගතයක් වැඩි වෙලාවක් දර්ශනය කරලා තියාගන්නට යොදනවා. එතකොට අවසානයේදී අපි රාමුවක් යෙදුවදී මූලික රාමුවේ සිට ඊළඟ රාමුවතෙක් යන අතර කාලය තුළ එයා එකම රූපය දර්ශනය කරලා තියාගෙන ඉනවා. චලනයක් නැතුව එකම රූපයක් වැඩි කාලයක් දර්ශනය කරලා තියාගන්න අවශ්‍ය නම් අපිට රාමුවක් යොදන්න පුළුවන්කම තමයි තියෙන්නේ. රයිට්, අවසාන රාම වර්ගය අපි ලියාගනිමු. ව්‍යුක්ත රාම, ව්‍යුක්ත රාම. මේ ව්‍යුක්ත රාම කියලා කියන්නේ අපි යම්කිසි අන්තර්ගතයක් යෙදීමේ අරමුණෙන් නිර්මාණය කරන අලුත් රාමයක්. මේ රාමුවට අපිට ඕනෑම අවස්ථාවක යම්කිසි රූපයක්, නැත්නම් පින්තූරයක් නිශ්චල රූපයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිශ්චල රූපයක් ඇතුළත් කරන තාක් කල් අපිට මේකට ව්‍යුක්ත රාමුවක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි රූපයක් ඇතුළත් කළ සැනින් ඒ ව්‍යුක්ත රාමුව මූලික රාමුවක් බවට පත් වෙනවා. අපි සටහන් ලියගමු. හිස් ව්‍යුක්ත රාමුවක් ඇතුළත් කළ සෑම මොහොතකම එය යම් අන්තර්ගතයක් සැපයීම සඳහා හිස් රාමුවක් සමයයි. අපි ආකතල කිරීම බලාපොරොත්තු වෙන තමයි රාමුවක් ඇතුළත් කරන්නේ. එම හිස් රාමුව ව්‍යුක්ත රාමුවක් වන අතර, එම හිස් රාමුව ව්‍යුක්ත රාමුවක් වන අතර එයට යම් නිශ්චල ඡායාරූපයක් ඇතුළත් කළ විට, එයට යම් නිශ්චල ඡායාරූපයක් ඇතුළත් කළ විට එය තවදුරටත් ව්‍යුක්ත රාමුවක් නොවි, එය තවදුරටත් ව්‍යුක්ත රාමුවක් නොවි මූලික රාමුවක් බවට පත් වේ. මෙන්න මේක ඔබේ සටහනට ඇතුළත් කරගන්න. ලියා ගැනීමේදී අපිට ඔබට පුළුවන්කම තියෙනවා මේ වීඩියෝව නවත්තලා එහෙම ලියගන්න. රයිට්, ඊට පස්සේ අපිට මේ සජීවීකරණයක් නිර්මාණය කරන්න යොදා ගන්න මෘදුකාංගය පිළිබඳ පොඩි හැඳින්වීමක් තියෙනවා. අපි මේ සඳහා යොදා ගන්න වික්ටෝරියන් ජියෝටෝ කියන මෘදුකාංගය. මේ වික්ටෝරියන් ජියෝටෝ කියන මෘදුකාංගයෙන් අපිට මේ එක් එක් ටූල්ස් පිළිබඳව, නැත්නම් අයිකන් පිළිබඳව හඳුනා ගන්නට ඕනේ. දැන් ඔබට මේ ඉදිරිපත් කරලා තියෙනවම එවන් වූ අයිකන් කීපයක්ම. මෙන්න මේ අයිකන් සම්බන්ධව වැඩි දැනුමක් තියාගන්න මේ මම එකින් එක විස්තර කරගෙන යනවා. ඔබට ඔබේ පෙළ පොතේ මේ අයිකන් සම්බන්ධව හොඳින් තියලා මේ ටිකම ඔබේ පෙළ පොතේ තියෙනවා. නැවත සැරයක් කියව ගන්න මම ටුට්ටක් විස්තර කරගෙන යන්න. අපිට ඉදිරියේදී හමුවන අර ප්‍රැක්ටිකල් පැත්තේදී මේ රාම සම්බන්ධ, කියන්නේ මේ ටූල් සම්බන්ධව, මේ රාම සම්බන්ධව පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ සකස් කරලා තියෙනවා. එතනදී ඔබට වඩා පැහැදිලිව කොහොමද මේ මෙවලම් භාවිත කරන්නේ කියන එක. පළවෙනිම ඔබ දකින මෙවලම ලයින් ටූල් එක. ලයින් ටූල් මේක භාවිත කරන්න අපි ඉරියඳ ගන්න. එතකොට අපි ඊළඟට දකිනවා ඉන්සර්ට් බිට්මැප් කියලා ටූල් එකක්. මේක හැම මොකටද භාවිත කරන්නේ? රූප එකතු කිරීම මෙවලම. අපිට සජීවීකරණයක් තුළට රූපයක් එකතු කරන්න ඕන නම් අපිට මේ බිට්මැප් කියන ඉන්සර්ට් බිට්මැප් කියන මේ අයිකන් එක භාවිත කරන්න පුළුවන්. තුන්වෙනිද ඔබ දකින්නේ ටෙක්ස්ට් ටූල් එක. මේක භාවිත කරන්නේ යම්කිසි අකුරක් පාටයක් ඇතුළත් කර ගැනීම සඳහා. ඊට පස්සේ අපිට තියෙන මේ ඕවල් ටූල් එක. දැන් ඕවල් ආකාර මෙවලම අපිට වෘත්තාකාර හැඩයක් ඇතුළත් කර ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ අයිකන් එක හරහා ඇතුළත් කර ගන්න. ඊට පස්සේ මේ රෙක්ටැන්ගල් ටූල් එක ත්‍රිකෝණාස්ථාකාර මෙවලම කියලා කියනවා අපි. මේකෙන් පුළුවන් අපිට ත්‍රිකෝණාස්ථාකාර හැඩයක් අපේ සජීවීකරණයට ඇතුළත් කර ගැනීමට. ඒ වගේම තමයි පෙන්සිල් ටූල්. අපිට අවශ්‍ය කරන දේවල් අතින් අපිට ෆ්‍රී හෑන්ඩ් විදිහට ඇඳලා තියාගන්න පුළුවන්කම තියෙන මේ පෙන්සිල් ටූල් එක භාවිත කරලා. මේ බ්‍රෂ් ටූල් එක නැත්නම් පින්සල් වලම කියලා කියනවා අපි. මේකෙන් පුළුවන් අපිට නිදහස් තලය තුළ, කියන්නේ මේක අපේ නිදහසේ පළලින් වැඩි හැඩතල ඇඳීම අපේ අවශ්‍යතාවය පරිදි නිර්මාණය කරගෙන ඇඳගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ සිලෙක්ෂන් ටූල් එක අපිට යම්කිසි කොටසක් තෝරගන්න අවශ්‍ය නම් අපි මෙන්න මේ සිලෙක්ෂන් ටූල් එක තමයි යොදා ගන්න. ඊට පස්සේ තියෙනවා සබ් සිලෙක්ෂන් ටූල් එක. තෝරා ගැනීම දෙයක් තමයි මෙතන තමයි සිදු කර පුළුවන්කම තියෙන්නේ. වෙනස් කළ යුතු තැන් අපිට වෙන වෙනම තෝරලා යම් යම් පැති වලට ඩ්‍රැග් කරලා අපිට වෙනස්කම් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන ලැසෝ මෙවල අපිට පහුගිය පාඩේ මොනොත් මේ ලැසෝ මෙවලම සම්බන්ධව කතා කරන්න තිබුණා. මෙහෙන් කරන වැඩේ තමයි හැඩතල ආදී කපා වෙන් කිරීමට තමයි මේක අපි යොදා ගන්න. ඊට පස්සේ මේ ප්‍රී ට්‍රාන්ස්ෆර්ම් ටූල් එක තියෙනවා. මේක අපි නිර්මාණය කරන්නේ මොකටද? මේකින් අපිට පුළුවන් වස්තුවක් චලනය කරවන්න, ප්‍රමාණය වෙනස් කරන්න, කියන්නේ පරිමාණය වෙනස් කරන්න මේ වගේ දේවල් වලට අපි මේ ප්‍රී ට්‍රාන්ස්ෆර්ම් ටූල් එක භාවිත කරනවා. ඊට පස්සේ මේ බොටල් ටූල් එක තියෙනවා. මේක අපි යොදා ගන්න මොකටද? වර්ණ වර්ගයන් තෝරාගන්න, කියන්නේ පාට අවශ්‍ය දේවල් ටික තෝරාගන්න සඳහා අපි මේ ටූල් එක භාවිත කරනවා. පේන්ට් බකට් ටූල් එක තියෙනවා. තීන්ත බකට් ටූල් කියලා කියන්නේ අපි
මේකෙන් තියෙන අපිට අවශ්‍ය කරන වර්ණයන් මොනවද කියලා යෙදීමට තමයි. ඒ කියන්නේ shape brush ආදී අවශ්‍ය පරිදි එක් එක් වර්ණ සංකලනයන් හෝ රූපයක් තෝරාගැනීමට අපිට පුළුවන් මොකද මේ paint බඩට tool එක යොදා ගැනීම. මේ eyedropper tool එකත් වැදගත් වෙනවා. යම් කිසි ස්ථානයක තියෙන වර්ණයක් මේක අපි පහුගිය පාඩමෙන් දැක්කා. අවශ්‍ය වර්ණයක් තෝරාගෙන අවශ්‍ය පරිදි අවශ්‍ය තැන්වල තියාගැනීම සඳහා අපිට මේ eyedropper tool එක භාවිත කරන්නට පුළුවන්. Eraser tool එක බදානවා යම් යම් කොටස් මැකීම සඳහා අපි eraser tool එක භාවිත කරනවා. ඒ වගේම තමයි දරුවනේ මෙන්න මේ කොටස පොඩ්ඩක් අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. ඔබට මේ කොටස් වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් විභාගයකදී. මේ building player කියන එක අපි මේක සාමාන්‍යයෙන් ගන්න දෙයක් විතරම අපි සජීවීකරණය ක්‍රියාත්මක අවස්ථාවට කියන ක්‍රියාත්මක කිරීම නතර කිරීම සහ ඊළඟ රාමු වලට ගමන් කිරීම සඳහා මෙන්න මේ වගේ මේ icon කීපයක් සහිත කොටසක් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ icon ටික නැවැත්වීම ක්‍රියා කරවීම අවසන් රාමු වලට ආරම්භක රාමු වලට කියලා තියෙන ටික හොඳින් නිරීක්ෂණය කරලා බලා ගන්න ඔබට එවුවොත් විභාගයේදී උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට. රයිට් අපි ඊළඟට පොඩ්ඩක් කතා කරමු මේ ස්තර සම්බන්ධව. අපි ස්තර සම්බන්ධව කතා කරනකොට මේක අපිට ජිම් මුදුකාංගෙත් වැදගත් මාතෘකාවක් වඩපත් වෙලා තිබෙන ස්තර. ඒ වගේම තමයි මෙතනදී අපිට ස්තර වැදගත් වෙන අපි හිතමු සජීවීකරණයක් නිර්මාණය කරනකොට යම් යම් අංග ලක්ෂණ කිහිපයක් ඇතුළත් කරන්න අවශ්‍යයි. ඒවා එක එක් පැතිවලට චලනය කරන්න අවශ්‍යයි. ඒක නිසා අපි එක් එක් අංග ලක්ෂණ නැත්නම් අයිකන් එක නැත්නම් අපිට යොදා ගන්න මේ අයිටම්ස් ටික එක් එක් ස්තරවල දාන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේවා එකින් එක වෙන වෙනම සජීවීකරණයට ලක් කිරීමට ලේයර්ස් වල දැම්මම ලේසියි අපිට. ඒකට තමයි තියෙන්නේ මෙතන පොඩි සටහනක් ලියලා තමයි ස්තර කියලා දාලා සංකීර්ණම සරල සජීවීකරණයක් නිර්මාණයේදී ස්තර භාවිතය ඉතා වැදගත් වේ. සජීවීකරණය තුළ වස්තු යෙදීමේදී වෙන වෙන වශයෙන් ස්තර භාවිත කිරීම මගින්ම වස්තු බෙදීම පහසුයි. මේ වස්තුන් ටික හසුරවන්න පහසු වෙන අපිට ස්තරයන් වෙන වෙනම යොදා ගත්තාම. එතකොට අපි හිතමු වෘත්තයක් සහ සමචතුරස්‍රයක් තියෙනවා ස්තර දෙකක්. අපිට පුළුවන් වෘත්තය වෙනමත් සමචතුරස්‍රය වෙනමත් හැසිරවීම වලට ලක් කරන්නට. එකම ස්තරයක තිබුණොත් වෘත්තය සහ සමචතුරස්‍රය වෙන වෙනම හසුරවන්න හම්බ වෙන්නේ අපිට දෙකම එකට තමයි සජීවීකරණ ලබා දීම කරන්න වෙන්නේ. අන්න ඒ බව නැති කරගන්න තමයි මේ ස්තර භාවිත කරන්නේ. මෙන්න මේ කාල රාමු ඔබට තවත් වැදගත් දෙයක් තමයි කාල රාමු කියලා කියන්නේ. මේ කාල රාමු ඔබට දකින්න පුළුවන් 1 5 10 15 20 25 විදිහට කාලය සටහන් කරලා තියෙනවා. එතකොට මේ එක් එක් අවස්ථාවේදී පෙන්눔 කරන දේවල් ටික අපිට මේ කාල රාමුවට දාලා තියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කාල රාමුවක් උඩ ක්ලික් කරාම යටින් තියෙන කොටු කොටු වගේ තියෙන තැන ක්ලික් කරාම අපිට පේනවා මේ අවස්ථාවේදී මොකක්ද දැర్శණය වෙන්නේ කියන එක. අපි මේක ප්‍රැක්ටිකල් පැත්තදී හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි වැඩතලයක් තියෙන්න ඕන. සජීවීකරණයක මේ වැඩතලය කියන්නේ අපි වර්ක් ෂීට් එක. අපි වැඩ කරන ස්ථානයක් තියෙන. ඒ වගේම තමයි ජාමිතික හැඩතල ලබා ගන්න පුළුවන් ටූල්ස් බොක්ස් එකක් වගේ තියෙනවා අපිට අවශ්‍ය පරිදි යොදාගන්න හැකියාව තියෙනවා. තවද ඇත්තනේ වර්ණ. වර්ණ අපිට ඇත්තටම අවශ්‍යයි. මොකද සජීවීකරණයක් තුළ නිකන් තියන්න බෑ අවර්ණ වස්තුන් තියන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරන වස්තු විවිධාකාරයෙන් වර්ණ ගන්න වෙනුට මේ වර්ණ යොදා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ තත්ත්ව කවුළු වැදගත්. මේ පුළුවන් අපිට එක් එක් රුදුන අංගවල ප්‍රොපර්ටිස් බලගෙන කියන අක්ෂරයක් නැහැ කිය අපුරු වර්ගය අපුරු ප්‍රමාණය අපුරු වල ලයින් කරලා තියෙන විදිය මෙන්න මේ වගේ දේවල් නිර්මාණය කරන්න අපිට මේ ප්‍රොපර්ටිස් නැතිනම් තත්ත්ව කවුළු අපිට වැදගත් වෙනවා. දැන් ඔන්න ඔය වගේ අංග ලක්ෂණ රාශියක් සහිතව අපිට ද්විමාන සජීවීකරණය සඳහා වෙක්ටෝරියන් ජියෝටෝ කියන මුදුකාගේ යොදා ගන්න පුළුවන් මේ 11 පන්ති සිලබස් එකත් එක්ක. එහෙමනම් අපි මින් පසුව දැන් ඔබට ලැබෙන්නේ කොහොමද වෙක්ටෝරියන් ජියෝටෝ එක නිර්මාණය කරගන්න කියන එක බැලිමේ අවස්ථාවක්. දැන් තමයි අපි ওই දැනුම ලබා ගත්තට පස්සේ අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩ පිළිවෙලවල් ඔබේ ඇහැට දකින්න ලැබෙන්නට සලස්වන අවස්ථාව. ඔබට පහලින් තියෙන වීඩියෝ වල බලන්න පුළුවන්කම තියෙනවා කොහොමද වෙක්ටෝරියන් ජියෝටෝ විවෘත කරගන්නේ කොහොමද විවිධ නිර්මාණයන් මේක හරහා සිදු කරන්නේ කියන්නේ. එහෙමනම් ඔබට වික්ටෝරියන් ජියෝටෝ වලින් ලැබෙන ප්‍රශ්න ලැබෙනවා නම් ඒවට හොඳින් සාර්ථකව මුහුදෙන්නට අවස්ථාව ලැබේ. පහලින් තියෙන වීඩියෝස් ටික හරියට නිර්මාණ ඒ කියන්නේ බලලා ඒ වගේ කරන නිර්මාණයන් හඳුනාගෙන මෘදුකාංගය ලබාගෙන අන්තර්ජාලය ලබා ගන්න පුළුවන්. ඒ ඔස්සේ යම් යම් නිර්මාණ කරන්න හුරු වෙන්න. මම දීලා තියෙන නිර්මාණ වලට වඩා වැඩි ලස්සන අලංකාර නිර්මාණ කිරීමට හුරු වෙන්න. එහෙමනම් ඔබට මේ වීඩියෝ ටික බලලා තවත් දැනුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
අපි මීළඟට තවත් එක් විශේෂිත වූ වීඩියෝවක් මඟින් ඔබට තවත් මුළුකාංගයකින් වැඩ කරන්න කොහොමද කියන එක අරගෙන එනවා. එහෙනම් සිරිමු දිනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.